අපි ටෝක් විශේෂ වැඩසටහනගෙන ඉන්නේ අපේ සාමාන්‍ය ක්‍රමය වෙනස් මොකද සම්ප්‍රදාය වෙනස් වෙලා. හැබැයි අපිට කතා කරන්න කෙනෙක් ඉන්නවා. අපේ වැඩසටහන් වලට ගොඩක් කාන්තා සහභාගීත්වය අඩුයි කියලා කිව්වා. කාන්තාවක් එක්ක කතා කරනකොට අපි බලන්න ඕනේ මොනවද කතා කරන්නේ. හැමදාම පේන කාන්තා චරිත ටිකද, කාන්තා විමුක්තිය වෙනුවෙන් කතා කරන මේ පිරිසමද කාන්තා වෙනුවෙන් කතා කරන්න ඉන්නේ කියලා. ඉතින් එහම හිතනකොට අපූරු කෙනෙක් හම්බ වෙනවා. ඇත්ත එක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ කාන්තාවන්ට මම හිතන්නේ තමයි සුවිශේෂී ආදර්ශයක් ඇය. ඇය වයඹදිග ලන්ඩනේ හැරෝ ප්‍රදේශයේ හැරෝ කවුන්සිල් එකේ නගරාධිපතිනිය. මේ විදිහට කාන්තාවක් විදිහට ඇය දෙන ආදර්ශය අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. ඉතින් ආයිබෝවන් පිළිගන්නවා ලංකාවේ විදිහට ඔබතුමිය. ආයිබෝවන්. කරිම මාරිකා මහත්මිය. නම එහෙම දෙන්නේ තව තියෙනවද නමට කොටස්? නෑ මට මුල් නම කයිරුල් කියලා කියන්නේ. මං කරිම මාරිකා කියලා තමයි ගොඩක් අය දන්නේ. හොඳට සිංහල කතා කරනවා. මම ඉගෙන ගත්තේ ඉස්සස් බාලික විද්‍යාලයේ නුවර. ඒකයි සිංහල හොඳට පුළුවන්. මගේ මව්බස මට අමතක නෑ. සාමාන්‍යයෙන් දැන් ලන්ඩනේ කොච්චර කාලද? අවුරුදු 30ක්. අවුරුදු 30ක් වෙනකොට විතරක් නෙමෙයි දැන් මෙහෙට අවුරුදු 10ක් අවුරුදු 18ක් 5ක් යනකොට කතා කරන්න අන කට්ටිය ඉන්න මට ටිකක් අමාරුයි සිංහල කතා කරන්න පොඩක්. ඕකේ අපි කතා කරමු. එහෙමනේ කතා කරන්න. මම හිතන්නේ නං ඔළුවේ අමාරුවක් ඇති උගලන්ට. කෙලින්ම කියනවා සිංහලෙම කියන ඔළුවේ අමාරුවක් ඇති. තමන්ගේ මව්බසහ මව්රට අමතක කිරීම වැරදීමක්. ඒකේ එක එකක් බංග්ලාදේශයේ එම්බැසි එකේ තිබ්බ මදටන් කියලා එකක්. මදටන් මොනවද ඉවෙන්ට් එකක් තිබ්බා. ඒකේ මව්බසාවට මුල්තනක් දෙන්න කියලා. මම මෙහි නගරාධිපතිනියක් වශයෙන් පත් වෙනකොට එකම දේ තිබ්බේ එකම තිබ්බේ මෙහෙම මට තේරුමක් තිබ්බා දෙමළ ජනතාව දෙමළ කතා කරා, ගුජරාති ජනතාව ගුජරාති කතා කරා, හැම භාෂාවෙන්ම කතා කරා. මට ඉතින් මම බැලුවා මේක මම කින්ස්බරි පන්සලේ මේ මොනවාද අවුරුදු උත්සවයකදී මම කිව්වා මම මුල්ම නාගරික මන්ත්‍රියන් වශයෙන් කතා කරනකොට කිව්වා මෙහෙම කරන්න එපා කියලා. ඉතාම අසෝබනයි කියලා. ඉතින් මං කළ හැක්කේ එච්චරයි. කළ මට ඒකෙන් පස්සේ මට දැන් නම් ගොඩාක් සිංහල කතා කරන තේරෙන උදාහරණයෙන් දන්නවා දුලංජි. එයාගේ පොඩි පුතා වුණත් බලන්න කොච්චර ලස්සන මටම කතා කරන්නේ ආච්චි මේ කියලා. ඉතින් මගේ පොඩි ලොකු මගේ පොඩි පුතා කියන්නේ අම්මා බලන්න එයා කොච්චර ලස්සන සිංහල කතා කරනද කියලා. ඒ වගේ තමන්ගේ මව් රටේ මව් භාෂාව අමතක කිරීම වැරදීමක්. ඒක කවුරුන වෙන්න බෑ නේ. වෙන්න බෑ. නමුත් ගෙදරත් කතා කරන්න ඕනේ. ඒක දෙමව්පියන් දැන් මම ටිකක් වැරද්දව ගන්නවා. මගේ ලොකු පුතාට බෑ ටිකක්. පොඩි පුතාටත් බෑ. මගේ දුවට පුළුවන්. එයා ගුණසේන එකෙන් ඉහින් පොතක් අරගෙන හොඳට භාෂාවෙන් ඉන්න ගත්තා. ඉතින් මට මම නුවර ගෙදර ඉතින් ළමයිට තරහ යනකොට සිංහලෙන් බණින් පුළුවන් තේරෙන්නේ නැහැ. එහෙ නැහොත් ඔක්කොම නමුත් ළඟේ ළමයින්ට තේරෙනවා ඔක්කොම. ඉතින් ඒක තමයි වැරද්ද. ගෙදර පටන් ගන්න ලංකා තමන්ගේ මව් බසට අඩිතාලමක් දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඔව්. එතකොට නම කරිම මරික්ක. එතකොට ඔබ මෙහෙම මම එහෙම ජාතිය සාමාන්‍යයෙන් අහන්නේ නැහැ, වර්ගය අහන්නේ නැහැ මේ වැඩසටහන. නමුත් මේක අහන්න ඕනේ මේ වැඩසටහන ඉදිරියට ගෙනියන්න. ඔව්. එතකොට උපතින් ඔබ මුස්ලිම් ජාතික කාන්තාවක්. මම මරක්කල. යස්. මම මුස්ලිම් ජනතාව මුස්ලිම් කාන්තාවක්. දැන් මුස්ලිම්ුයි මරක්කලයි කියන එකේ පොඩි වෙනසක් තියෙනවද? නැහැ. කිසිම වෙනසක් නැහැ. මෙලේ ජන කට්ටියට ඒ කියන්නේ ජා මිනිස්සු කියන්නේ මෙලේ මෙලේ කට්ටිය. ඒ අතර තුර ටිකක් වෙනසක් තියෙනවා. ඒගොල්ලන් ටිකක් වෙස්ටර්න්ට. නමුත් ඒගොල්ලන් මෙලේ ඒ කියන්නේ මලේෂියාවේ ඉපදිච්ච ජනතාව මෙහි ලංකාවට ආක්‍රමණය වීමෙන් ඇවිල්ලින් තමයි ඒගොල්ලන් මෙලේ ජාතික පත්‍රවල තියෙන්නේ. එච්චරයි. නමුත් මරක්කලයා කියලානේ ඉස්සර සාමාන්‍යයෙන් තම්බියට කියන්නේ මරක්කලයා කියලානේ. ඔව් මරක්කලයා. එතකොට මේ දැන් ඔය කිය මේ ලංකාවේ මරක්කලයින් සම්බන්ධයෙන් කියවෙච්ච රජකාලීන දින කෘතින් ගණනාවක් තියෙනවා. ඒ වගේ හැබැයි විවිධ අර්ථකත. දැන් ඔබ විශ්වාස කරනවා දැන් ඔබ ජාතිය සිංහල නෙමෙයි. ඔබේ ප්‍රධාන භාෂාව ඔබ කතා කළ යුතු භාෂාවත් සිංහල නෙමෙයි. නෙවෙයි. නමුත් ඔබ හොඳට සිංහල කතා කරනවා. ඔසරිය අඳිනවා. ඔව්. එතකොට මේක ප්‍රශ්නයක් නෙමෙයි. මට ප්‍රශ්නයක් නෙවෙයි. ඔබට ප්‍රශ්නයක් නේ උනාට ඔබේ සංස්කෘතියට ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෙමෙයි. අපේ මුස්ලිම් ධර්මයේ හැටියට කියලා තියෙන්නේ ඇඟපත වහ ගැනීම තමයි අපේ පරමාර්ථය. ඉතින් ඕනෑම ඇඳුමක් ඇඟපත වහගෙන ඇඳීම තමයි. දැන් මගේ තෑන්ක්ස් ගිවිං එක තිබ්බේ පල්ලියේ. පල්ලියේ තිනකොට ඔක්කොමලාට කිව්වා පුළුවන් නම් ආය දැන් මුස්ලිම් නැති අයට ඔළුව වහන්න එක අවශ්‍යතාවයක් නෑ. මම මුස්ලිම් වෙලා දැනගන්න ඕනේ ඔළුව වහන්න.
හේතුවද? ඒක තමයි එකම ප්‍රතිපත්තිය මුස්ලිම් ජනතාවගේ කොණ්ඩ වහ ඉසකෙස් වහසීම හේතුව තමන්ගේ අලංකාරය තියෙන ඉසකෙසෙක්. ඉසකෙස වහ තමන්ගේ ස්වාමි පුරුෂයාට විතරයි ඒකේ ලස්සන දකින්න ඉඩ දීලා තියෙන. ඒක ආගමේ පොතේ හැටියට. එම නිසා මට කිය හැක්කේ මොනහරි පොලිටිකල් පාටි එකකට යනවා නම් ආගම අරගෙන අපි මොනහරි කරනවා නම් ඒ එහෙම ಜಾති ભેදකින් තොරව කරන්න ඕනේ. ඒ කියන්නේ හැම එකනාටම එක හැන්දෙන් බෙදන්න ඕනේ. ඔව්. එතකොට ඔබ දැන් මෙහෙට අවිලෙනවා මෙහෙ ගොඩක් මුස්ලිම් ප්‍රජාවක් ඉන්නවා. ඔව්. ඒ ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවක්. ඔව්. ඒ වගේම අපි දන්නවා ලංකාවට ඔබ නිතර දෙවේර යනවා. ඔව්. එතකොට ඔබ ගොඩක් විවෘතව මේ ෆර්දාවෙන් හිස වසාගෙන ඉන්න සාම්ප්‍රදායික මුස්ලිම් කාන්තාව විදිහට අපි දකින්නේ නැහැ. හා. එතකොට දැන් මේක ඔබ කියන හිසකෙස් වහන්න තමයි මේක සංගවගෙන ඉන්න ඕන කියලා. ඔව්. ඔබට තේනවද ලංකාවේ සහ මෙහි අතර වෙනස? ඔබ මෙහි හැදිච්ච වැඩි කාලයක් මෙහි හිටපු කෙනෙක් ඉඳන්ද ඔබට පුළුවන් උනේ ෆර්දාව අයින් කරන්න? මම ෆර්දාව අයින් කරේ නෑ. මම පල්ලියට එනකොට අපේ ඉසකෙස් වැසීමේ අද මම දික්කසාද කරලා ඉන්නේ. මගේ ස්වාමි පුරුෂ මම මක්කම ගියා. මක්කම ගිහින් මං එනකොට මෙහි ප්‍රශ්නයක් තිබ්බනේ අර ඇමරිකාවේ උසාමා බින් ලාඩින්ගේ ප්‍රශ්නේ. මම වැඩ කරා. එතකොට මම ප්‍රයිමාක් එකේ සේල්ස් වලින් හිටියා. මැනේජර් කෙනෙක් ඇවිත් එතකොට ඒ වැඩ කරනකොට ඒ මං හොළුව වහගෙන හිටපු එක කෙනා. එතකොට මං පල්ලියට ගින් කිව්වා මං මක්කම ගියා. මට ප්‍රශ්නයක් තියෙනවා. මම මේ පොලිටික්ස් වල ඉන්නවා. ඉතින් ඔලං කිව්වා ඒක ඉත ඇතුලෙන් හදාගන්න කවදා හරි ඔයා ඔළුව වහනවා කියන එක. ඉතින් මගේ ජීවිතේට මං හිතාගෙන ඉන්නේ තව කාලෙත් මං ඔළුව මම නම් පල්ලියට එහෙම හැමතැනකට යනකොට මගේ ඉසකෙස් වහන ඒක අපේ ආගමේ කියලා තියෙන එකක්. ඔළුව වහ කොණ්ඩේ වහන එක කියලා තියෙනවා. ඒක පොතේ තියෙනවා. ඉතින් ඒක විතරක් මං වැරදීමකට කරන්නේ. නමුත් සීලාචාරකමින් හෝ මගේ ධර්මය ගැන මං හොඳට දන්නවා. ආපස්සට ගියොත් දැන් මේ මැද්දෙන් කතාවට ආවෙන් පස්සේ එකපාරට මේ කතාවට එන්න අමාරු. එතකොට ඔබතුමිය අධ්‍යාපනය හදාරන්නේ මහනුවර ප්‍රදේශයේ. ඔව්. එතකොට මහනුවර ඉඳලා මේ දක්වා ලන්ඩන් දක්වා යන ගමන කොහොමද සිද්ධ වෙන්නේ? ඕකේ මම උසස් බාලික විද්‍යාලය ඉගෙන ගත්තේ. ක්‍රීඩාංශෙන්දි හොඳට කරා. ඕලෙවල් ඒලෙවල් හොඳින් පාස් වුණා. හැම දෙයකින් මම කොකයිට් හොඳයි. මම තමයි බාලයා. අක්කලා පහයි අයියලා දෙන්නයි. අක්කලා ඔක්කොමලා හොඳින් ඉන්නේ. මෙහි ආවේ මගේ කසාදෙන්. මම බැන්දා මහත්ෙක් මෙහි ඉන්න කෙනෙක්. නමුත් ඒක හරි ගියේ නෑ. ඒක දෙවියන්ගේ ඔළුවේ බබා කොටුපු හැටි කියලා තියෙනවානේ. ඒක තමයි මට උනේ. ඉතින් ඒක නිසා නමුත් මට දරුව තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. මං හිතා හොඳට දරුව තුන්දෙනා හැදුවා. දැන් ඉතා හිතාගෙන ඉන්නේ බෑනන්ඩියක් විල ඒලිලා දෙන්නෙක් ගන්න තමයි මගේ එකම පරමාර්ථය. ඕන ලංකාවෙන් කියන්න ඇඩ්වර්ටයිස්මන්ට් ඔන්න තියෙනවා නගරාධිපති කෙනෙක්ගේ දෙවක් පුතෙක් විවාහ කරගන්න. අපි එහෙම එතකොට දැන් මේ ලංකාවෙන් මෙහෙට එන්න සිදු වෙන්නේ ඔබ විවාහයත් එක්ක. ඔව්. එතකොට ඔබ දේශපාලනයට පිපිසෙන්නේ? මං ඒක ලොකු කතාවක්. ඒක දුක් කතාවක්. නමුත් මං කෙටියෙන් කියන්න මට මගේ දීගේ හරියට කරගන්න බැරි වුණා. නමුත් දෙහාම්ද්‍රුවන් පිටේ ළමයි තුන්දෙනෙක් හම්බුණා නෑ කියන්නේ නැහැ. නමුත් මට මගේ ස්වාමි පුරුෂ මට ගැහුවා. මගේ අත කැල්ල තිනා මගේ ඇස් මේ හැම ඉදමුණා ගහලම්. ඉතින් මං හරියට දුක් විඳා මට අන්තිමට දීගයක් කන්න බැරි වුණා. එතෙද මං ආයෙලා නමුත් අර දනන්නේ නම්බු කාර්කමටයි නම්බු මේකටයි ඒව තියෙනවනේ. ඒක නිසා ආයෙත් මං දීගයක් කන්න බැලුවා. යත් එක එකෙන් තමයි පුතාලා දෙන්න හම්බුනේ. මගේ දුවගෙන්ම මං අයින් වෙන්න යනවා. මට ඒක වුන්නේ නැහැ. ඒක වුන්නේ නැහැ. එම නිසා මං හිතාගෙන හිටියේ මං දීගයක් කන්න දෙමව්පියෝ වෙනුවෙන් අම්මා හොප මංගල්‍ය නමුත් ඒක කරගන්නම බැරි වුණා. නමුත් ඊට පස්සේ කොහොමත් කටින් දේවල් මට ගෙදරක් දුන්නේ නැහැ මගේ ළමයි තුන්දෙනාට. එයා ලංකාවේ තියෙනවා මගේ මුළු ලංකාවම මගේ වගේ මම හච්චරම් කෝටිපති ලංකාවම කෝටිපතිය මං වගේ පෙන්නලා එහෙන් මේ ඔප්පු අරකා අම්මගේ තාත්තගේ වස්තු එහෙම පෙන්නලා මෙහි උසාවියෙන් දුන්නා. ඉතින් එයා මට ගෙයක් දුන්නේ නැහැ ළමයි. ඉතින් ඒ කියන්නේ හෝම්ලස්. ගෙදරක් නැති හෝම්ලස් පාරට දැම්ම. ඉතින් මං ඉතින් ප්‍රයිවට් ඇකමඩේෂන් ගිහින් කොහොමද දෙයිහාම්තුරන් පිටේ මගේ අම්මගේ ධෛර්යය මන් දරුව තුන්දෙනා ඇදුවා. ඔව්. එතකොට දේශපාලනයට ආවේ? දේශපාලනයට ආවේ. අන්න ඒක හොඳ ප්‍රශ්නේ. ඊට පස්සේ මන් දැන් බබාලා පොඩි ඉන්නේ. එතකොට එක නීතියක් තියෙනවා. පිරිමි ළමයි
අක්කල ගෑනු ළමයින්ගේ කාමරවල්ල බුදියන්ට බෑ මෙහ එක්කනාට හැම එක්කනාටම කාමර තියෙන්ඩුවන. එම නිසා අපි එක වෙන් කරලා ලස්සන්ට හැදවා. ඒක ඒක නිසා මම ගියා මෙහෙ ඇමති හම්බෙන්ඩ. ඇමති හම්බුණ ගැරත්තම වෙස්ටර කොන්ස්ටිජන්ස්ගේ ඇමති හම්බුණ. ඇමති හම්බෙලා මං කතා කරලා කිව්වා මං ඔබතුමාව හම්බෙන්නේ මගේ ප්‍රශ්නයක් තියෙනවා මට හදාගන්න කියලා. එතනට යනකොට ඒ මිනිස්සු මගෙන් ලංකාව ගැන ඇහුවා. මං කිව්වා මට එච්චර අවශ්‍යතාවයක් නැහැ, මං ආවේ මගේ ප්‍රශ්නවලට, ලංකාව ගැන කතා කරන්න නෙවෙයි. එතකොට එයා අහලා පෙන්නන ආ සමාවෙන්න කියලා ඊට මගේ ප්‍රශ්න අහගත්තා. ඉතින් මං ඒක හෝම්ලස් වුණ ගමන්ම එතන තමයි ගියේ. එතකොට ඒක කරලන් පස්සේ එතුමා මට කිව්වා ඕකේ, මං කිව්වා මේ ඔක්කොමලා මගේ නෑ වෙනවා. අර ඒ කියන්නේ අර මුස්ලිම් කොංග්‍රස් එකේ ඉන්න එක්කනා ගැන ඇහුවා, ලංකාව ගැන ඇහුවා. මං දන්නවා බොරු කියන්න හොඳ නෑ, ඒගොල්ලෝ නෑ දයොත් වෙනවා. ඉතින් මං කිව්වා මංගේ දන්නවා කියලා. එතකොට යකෝම කම්කරු පක්ෂයට බැඳෙන්න ගිහලා. ඊට පස්සේ මම කම්කරු පක්ෂයේ 203 බැඳා. ඊට ඉඳන් එදා ඉඳන් අද වෙනකම් මම වැඩ කරලා තිනවා. එතකොට දැන් දේශපාලනයට පිවිසෙනවා කියන එක දැන් සාමාන්‍යයෙන් දේශපාලනය ආස වෙන්න පුළුවන්, කැමති වෙන්න පුළුවන්. නමුත් වෙනත්ම රටකට ඇවිල්ලා ඔබ දේශපාලනය කරන්න ආවම ඔබට එකතු කරන පිරිස ශ්‍රී ලාංකික ප්‍රජාවක් විතරනේ. එතකොට කොහොමද මීට අමතරව අනෙක් පිරිස හිත දිනා ගන්න ඔබ වැඩ කරේ? ඒක මගේ තැන්පත්භාවකම වෙන්න ඇති. මම හිතන්නේ මේ পদවිය මහ ලොකු পদවියක් ගෙනියනවා කියලා, මම මරන කොටත් මේකත් පෙට්ටිය දාගෙන යනවා කියලා නැහැ. මම ඒක හිතන්නේ, මම සේවය කරන තරමට ජනතාවට සේවය කරන තරමට දෙයියෝ පින් දෙනවා. ඒකයි මම මගේ බලාපොරොත්තුව. මම මේක ගත්ත කියලා බෙර ගහගෙන නටන්නේ එකක් නෙවෙයි. මම මේක නිකන් මහ උන්දකමට ගන්න එකක් නෙවෙයි. මේ හැඳ හදපතුලෙන් ගන්න එකක්, හදපතුලෙන් ගන්න එක නලලෙන් ගන්න. ඒක තමයි මට කිය හැකි. ඉතමම කැමති ඔබතුමීටනේ. ඈ හැමෝම කැමති අපිට. මම දන්නේ නැහැ. ඒක මම හිතන හැටියට ගොඩක් අයට කතා කරන පමා විතර මට උදව් කරන් ඉන්නවා. ඔව්. ඒක නෑ කියන්නේ ඒ කියද්දි දැන් මම මගේ චැරිටි දෙකටම මම නිකන් ගන්නවාලේ චැරිටි දෙකක් තේරුවේ නෑ. මගේ මේ නගරාධිපතිනි කාලේ මං ගත්තේ හෝම්ලස්සුයි Children Foundation Trust. ඒකයි ඒක අරගෙන මම කරන දේ කළා. ඔව්. ඒ කියන්නේ ලංකාවේදී ඔබ දේශපාලනික වටපිටාවකින්ද ඉන්නේ? ඔව්. කොහොමද අපිට කිව්වොත් ඒ විස්තරේ? මගේ ලොකු අප්පච්චි සිංහල CAS මරිකා, සිංහල මරිකා කියලා තමයි අපිට කිව්වේ. අපේ තාත්තා ඉගෙන ගත්තේ පිරිවෙනේ, අම්මා ඉගෙන ගත්තේ කතෝලික ඉස්කෝලේක, මම ඉගෙන ගත්තේ උසස් බාලිකා විද්‍යාලේ. ඉතින් අපේ ආගමට අපිට හොඳට උගන්වුවා. ඉතින් අම්මා ඉඳන් ගත්තේ කොන්වෙන්ට් එකක නිසා අපි දන්නා ඒ විදියටත් හැසිරෙන්නේ. වර්තේන සියා වෙලඳාමින් හොඳ බිස්නස් තිබ්බා MKM මුතාලි. අප්පච්චිට තිබ්බා බස්, මාතලි සංචාරක සමාගම, අපේ ගෙදර අටපිරිකන, අපේ තාත්තා නැත් වෙනකොට අපේ ගෙදර මේ අපේ ඉස්ලාම් ධර්මය, අපි අදහවි ඉස්ලාම් ධර්මය, අපේ තාත්තා වැඩ කර හැම සේවකයන්ම පිරිත් දේශනාව තිබ්බා තාත්තගේ ඔෆිසේට. අස්කිරිය නායක හාමුදුරුව පටන් අපි හොඳට දන්නවා. මගේ ලොකු අප්පච්චි මම දන්නේ අර 25% ස්ත්‍රියන් ඉලෙක්ෂන්ස් වලට ඉල්ලන්න කියලා කිව්වනේ. ඒකේ වුණත් එතුමා මට ආරංචි වුණ හැටියට ගුවන් විදුලි සංජය පිරිත් දේශනා කරපු එකම ඇමති, 550,000 කටපාඩම් කරපු ඇමති. එම නිසා මට නම් තේරෙන්නේ නැහැ අපි ඔක්කොමලා ජනතාවක් වශයෙන් අපි ඔක්කොමලා එක විදියට ජීවත් වෙනවා නම් අපේ රටේ අපේ මව්බිමේ, මගේ මව්බිම, මගේ රට දැන් මේකනේ, මගේ මව්බිමේ ඉතාම උසස් තැනකට ශ්‍රී ලංකාව වගේ තැනක් නැහැ. ඕන වෙලාවක මං කියන්නම් ඒක. ඇයි මේ හොඳ නැද්ද? ඇයි මම ආසයි නමුත් ඒක මන් දන්නේ මේ බී අම්මයි තාත්තා දෙන්නම ආදාහනය කළා තිනේ. එහෙ ඒ තාත්තා නුවර කටුකැලේ, මම අවුරුදු 16, අම්මා අවුරුදු 50 55 නැතුණා. දැන් මගේ අවුරුදු මගේ වයසේ. එතකොට අම්මි ඒක නිසා අර ලැදියාව අම්මා දෙමව්පියෝ එහෙනේ කියලා එහෙම එකක් තියෙනවා ඇඟට. ආසාවක් තියෙනවා ආදරයක්. අන්න හරි. ඒක මම නම් ලංකාව වෙනුවෙන් කරන්න හරි කැමති. බොරු නම් නෙවෙයි. ඒක නම් මේ ආඩම්බරකමට හෝ යම් කිසි දෙයක් බලාපොරොත්තුෙන් හෝ නැහැ. මම ලංකාවට කරන්න හරි කැමති.
ලංකාඩ දව කරන්න විදිහක් මට දැන්කිව මට හැද ගැස්ම කියලා ප්‍රීතිකා කෙනෙක්ෙන කැල්ලක ඒක ම පේටන් මෙන්ට යනවා ළමයිට උදගන මට චරිටියෝ පටන්ගන්ඩ හරි භයානක භයක්තිීනවා හේතුව කොහේ යනද දන්න සල්ලි මන්න ලාමගේ ඉස්කොලේ දියුණු කිරීම සඳහා හරි ලස්සනට කෙඩෙට යුනිට් එක කදර දුන්න දෙමවපියෝන්ගේ නම වෙනුවෙන් ම උසස් වාලික විදුවලේ ඒක හොඳට යන අපි විකේම් ෆස් කඩෙක්ස් ඉන් කැන්ඩි අපි මම ෆස් ගර්ල් ගයිඩිං උත් කර මම ඔක්කොම කරලා තියෙන මම මගේ ඉස්කොලේ කාලේ මම හැම දෙයක්ම කරා මගේ දෙමව්පියෝ නිකම් බස් දුන්නේ ළමයින්ට ඉස්කොලේ යන්න මගේ තාත්තා ඒ නිසා මං හිතන්නේ මගේ දෙමව්පියෝ කරපු ගුණධර්ම නිසා මම අද මගේ කොච්චර කරදර තිබ්බත් මම ඒකෙන් එළියට එනවා එතකොට සාමාන්‍යයෙන් හැරෝ කියන්නේ කෝ දැන් අපි ලංකාවත් එක්ක සසඳල බැලුවොත් මේකේ නගර සභා කොහොමද බෙදෙන්නේ එංගලන්ත පාලන ක්‍රමයේ අනුව බ්‍රිතාන්‍ය මේ එංගලන්තයේ විදිහට ගත්තොත් අපි ලන්ඩන් නුවරට සීමා කරොත් කොහොමද මේක බෙදිලා තියෙන්නේ මෙහි කොට්ටාස වශයෙන් බෙදලා තියෙන්නේ ඒක කවුන්සිල් එකට තුන ගානේ ගන්නවා තුන කවුන්සිලර් නාගරාධිපති නාගරික මන්ත්‍රීලා තුන් දෙනෙක් ඉන්නවා නමුත් ඒක හොඳ ඒ හේතුව කවුන්සල් තුන් දෙනාට වැඩ කරන්න ඕනේ හක්තියේ. හක්තියෙන් හොඳට හයියෙන් වැඩ කරන්න ඕනේ. මට පැහැදිලි නෑ ඔබතුමිය අයියෝ. ආ හරි. ඒ හේතුව දැන් අපි දැන් කොට්ටාසෙත් තිනා. දැන් මගේ කොට්ටාසේ වෙස්ට් හැර කොට්ටාසේ. එතන හොඳ පාක් එකකුත් තියෙනවා. ඒකෙත් දැන් තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනා සාමාන්‍යයෙන් කොච්චරක් විතර වෙස්ට් හැරෝ කියන්නේ ජනගහනය වශයෙන් ගත්ත මාසන වශයෙන් කොච්චරක්? 5000ක් විතර ඉන්නවා. මට 5000 මට 2000ක් විතර වෙන්න ඡන්දය හම්බුණා. රයිට්. ඒ කියන්නේ 5000ට තුන් දෙනෙක් පත් කරනවා සාමාන්‍ය නියෝජිතයෝ කොට්ටාසෙන් තෝරනවා. 5000ක 6000ක් විතර කිට්ටු වෙන්න. දැන් වැඩිත් ඇති ස්ටැටිස්ටික්ලි. නමුත් ඊට පස්සේ නමුත් දැන් මේ සල්ලි නැති ගම නිසා නාගරික මන්ත්‍රී මද පදවිය කට්ටිය හිතනවා දැන් මේ කවුන්සිලර්ස් අඩු කරලා දෙන්නේ කරි තියන්නේ වැඩ කරන කට්ටිය තියාගෙන වැඩ කරන්න කියලා. මෙහෙටත් ඒ ප්‍රශ්නේ දැන්ලා තියෙන සෑහෙන. ඔව් හරියට තියෙන සල්ලි නැහැ කවුන්සිල් එකේ. ඒක නිසා දැන් මගේ නගරාධිපතිනිය පදවිය මං කරන්නේ මට හක්තියක් දෙන විදිහට මම කරන්නේ. ඒ කියන්නේ මට පුළුවන් විදිහට මම මේ නගරාධිපතිනියම දැන් සල්ලි අපිට ටිකක් තියෙනවා. ඒ සල්ලි මම ආයෙත් කවුන්සිලර් එකට. ඒ කියන්නේ වැටුපක් හම්බ වෙනවනේ. සැලරි යන්නේ ලාවන්ස් එක. ඒක සැලරි කියලා ගණන් ගන්න බෑ. ඒක එංගලන් හරියට බලලා අර කරන සේවය හැටියට එංගලන් අපිට ලාවන්ස් එකක් දෙනවා. අපි දැන් මෙහෙම කල්පනා කරමු. එතකොට දැන් මෙහි ගොඩක් ප්‍රජා වශයෙන් ගත්තම අපි හැරෝ වලින් ලන්ඩනේ ගත්තන් පස්සේ දමිල මුස්ලිම් ශ්‍රී ලාංකික සිංහල ජනතාව වෙන. එතකොට මේ තුන් කොට්ටාසේ ඡන්ද විතරක් ලබාගෙන මේ වගේ එක්තැනකට එන්න පුළුවන්? බෑ. මදි. ඇත්තමයි කියවන කොටිම්බ කියනවනම් අපේ හැරෝ ප්‍රාන්තේ ශ්‍රී ලංකා ධජය ඉසිවීම හරි අමාරුවෙන් තිබ්බේ. මං ඒක කරා. ඉසෙව්වා ජාතික ගීය කිව්වා හැම එකනාටම එක තැන දුන්නා. මන්ට එකම දෙමළ සිංහල කියලා වේදෙකුත් නැහැ. නමුත් මං ඔක්කොමලාට ආදරේ. ඒක හරිපන් මම මගුල් බෙර වාදරෙන් තමයි මං නගරාධිපතිනි පදවිය ගත්තේ. ඔව් මම දැක්කනේ අටෝන් බෙර ලංකාව ගැන මම ඉතාම උසස් විදියට සලකන කෙනෙක්. ලංකාව මං හරි ආදරේ. දැන් ඔය ඔසරිය එහෙම ඇඳලා උත්සවවලට යනකොට ඔබතුමීට අහන්න කවදාවත් නැහැ. දැන් ඔබට ඔසරිය අඳින්න පුළුවන්ද මුස්ලිම් ජාතික කාන්තාවක්? ඇයි බැරි? ඇයි මොකක්ද ඒකේ අමාරුව කියන්නේ? නෑ මම අහන්න එකට ප්‍රශ්න නෑ මම දැකලා නෑ මම ඒක දැන් මම දැන් ඇන්දා දැන් මම ඊයේ පෙරේදා ඊයේ මගේ තෑන්ක්ස් ගිවින් එක පල්ලියේ තෑන්ක්ස් ගිවින් එක මම දැන් ඔසරිය යටට ඇන්ද මේ ගාව ඇන්දා ඔළුවත් පෙහුවම මම ඔල් පල්ලියනේ දැන් ආගම කියලා තැනක් මේක මම ඔළුව වහගෙන තමයි මම මගේ ඉවෙන්ට් එක කරේ අපි දැන් මෙහෙම ගත්තොත් එතකොට ශ්‍රී ලාංකික කාන්තාවට සමහර ලංකාවේදී පවා මුස්ලිම් කාන්තාවකට ඔසරියක් අඳින්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනව නේද? නෑ ඒක හවු ලංකාවේ මුස්ලිම් දැන් අපි ඇත්තමයි මුස්ලිම් වුණාට අපි කුර්ආන් පොතේ කියලා නෑ. මෙහෙව දේවල් කරන්න එපා, මෙව දේවල් කරන්න එපා, නායකයෙක් වෙන්න එපා. එහෙම කියලා නෑ කුර්ආන් පොතේ. අපි සමහර විට දැන් අපේ ලංකාවේ ඇඳුම මොකද්ද? මං අහන එකද? උත්තරයක් දෙන්න. මුස්ලිම් ජාතික ඇඳුම ඔසරිය. මම මරක් කළා මුස්ලිම්. නමුත් අපි දැනගන්න ඕනේ මම පල්ලියට යනකොට මං ඔළුව වහනවා. දැන් මං නෝඹි මාසෙ එනවා. නාවලි මං ක්‍යූටෙක්ස් එහෙම ගහනවා. මම දැන් ඔයාලට මම මේ ග්ලව්ස් ගන්න මං ඔක්කොම දැන් මම නෝඹි එනවනේ. මම උපවාස ශීලයක් කරන්න එපා. ඒ ඔක්කොම ගල්වලා තියෙන. ඒ කියන්නේ මේ මාසයේ හැටියට ඒ වෙලාවේ හැටියට තමන්ගේ ආගම හොඳට හදාගෙන එක කරන්න ඕනේ. ඕන දෙයියෝ කියන එක දෙයියෝ හැම ආගමකම කියන්නේ මොකද්ද?
ඔක්කොමලාට සේවය කරලා සාමයෙන් තියෙන දේ දීගෙන හොඳට ඉන්න කියලා. ඒක හැම මිනිහම කරන්නේ නැහැ. ඒකයි ඒක තමයි මට කියලා කිය හැකි. අපි දැන් මේකේ අපි කතා කරෝදින් දැන් මේ අපි විවිධ ජාතීන් ගණනාවක සම්මිශ්‍රණයක් නේ මේ මෙහි ජීවත් වෙන්නේ. එතකොට අපේ ලංකාවේ ජාතීන් ප්‍රධාන ජාතීන් තුනකට අපිට බැරි වෙනවා එක විදි එකට ඉන්න ප්‍රශ්න ඇති වෙනවා. ඔව්. හැබැයි මෙහි ජාතීන් වශයෙන් ගත්තොත් විශාල ප්‍රමාණයක් ලන්ඩනේ එකට ජීවත් වෙනවා. ඔවුන් ජීවත් කරවන්නේ මේ නීතිමය පදනම සහ මේ ඇති කළ තියෙන රාමුව පාලන. ඔබ කොහොමද මේ පාලනය ලංකාවට දකින්නේ? මේක අපිට ලංකාවේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවද මේ ජාතීන් අතර මේ ප්‍රශ්න ඇති වෙන්නේ? නෑ, ලංකාවේ ප්‍රශ්නේ කියන්නේ දැන් ඇත්තමයි මහ කොමසාරිස් කාර්යාලයේ ගොඩක් බාර දුර වැඩ කරන්න ඕන මං හිතන හැටියට. මගේ තේන දැන් ඇවිල්ලා තියෙන මහ කොමසාරි තුමිය ඉතාම උගත් මිනිස්සු ලේඩි කෙනෙක් කියලා ස්ත්‍රියක් කියලා හොඳට තේරෙනවා. ඒ හේතුව අපේ ලංකාව ගැන ඔක්කොමලා වැරදියට හිතන්නේ. ඒකයි වැරද්ද. ඒ කියන්නේ සමහර සුළු ජනතාව ඇවිල්ලා ඉංගලන්ත වෙච්ච වැරදි කියලා පෙන්නලා තිනා. දැන් මම මුස්ලිම් ජනතාවටත් වැරදි වෙලා තිනා. මිනිස්සු අයින් ගොඩක් අපරාධ කළා. දැන් අපිට ඒක එහෙම කියලා අපේ රටට වැරද්දක් වෙන විදිහට අපි කළ නොකළ යුතුය. වරතේනවා. ඒකයි මං මට කිය හැක්කේ. දැන් එතකොට ඔබතුමියන්ට හැබැයි පහුගිය දවස්වල ලොකු විරෝධයක් කෙල්ල වුණා. පහුගිය දවස තානාපති කාර්යාලයේ හිටපු යුද හමුදා නිලධාරියෙක් සමග චාරුප්පයකට පෙනී සිටීම. ඔව් ඔව් ඒක ගැන අහනකොට මම කෙටියෙන් කියන්නේ මට මහෙන් සෙනාර ලොකු කමාන්ඩර් මැතිතුමා මට එන්න කියලා තිබ්බා ලංකාවේ. මං ගියා මට අවසර දුන්නා මට ගෙනියන්න කියලා. මං එතකොට මං කොහොම මට වාහනයක් නැහැ එන්න. ඔබ මට යන්න වාහනයක් නැහැ මොකද කරන්න කියලා. එතකොට මං වාහනයක් නැතිකම කිව්වා. වාහනයක් නැතිකම කිව්වා. ඉතින් නැතිකම කියලා ප්‍රශ්නයකට උනේ එතුමා මෙහෙ හැසිරිච්ච තාලේ ඉතම නරකයි කියන එක තමයි මේ සමහර ජනතාව හිතලා තිබ්බේ. මං නම් කියන්න කැමති නෑ. එතකොට ඒගොල්ලන් මෙහෙ ගොඩක් අය ඉන්නවා. ඒගොල්ලන් ඉතින් මේක ලොකුවට ගත්තා. ඇයි මෙහෙ නගර ප්‍රාන්තයේ ඉන්නේ මේ ජනතාව ගොඩක් දුක් විඳින ජනතාව. ඒ කියන්නේ එක පැත්තක කටහඬ විතරක් ගොඩක් ඇහිලා තිනා. හැම ජනතාව ලංකාවේ හැම ජනතාවගේ කටක් ඇහිලා නෑ. ඉතින් ලංකාවේ පාලකයෝයි මහ කොමසාරිස් කාර්යාලේ ටිකක් ධෛර්යයෙන් වැඩ කරන්න ඕනේ. එච්චරයි මට කියා හැක්කේ. මට වෙච්ච වැඩේ අර මිනිස්සුගේ වයිෆ් මෙහෙ හිටියේ. අර යුදබද. එතකොට එයාව මෙහෙන් එන්න කියලා තියෙන වෙලාවේදී එතුමාට වෙලා තුනේ එන්න කියලා තිබ්බන රිකෝල් කරන්න. එතකොට එතුමා ගියා. ඉතින් මෙහෙ අර හැසිරිච්ච තාලේ කොමසාරිස් කාර්යාලයේ තේක හරියට පාලනය කරේ නැති නිසා ඒක ලොකුවට ගියා. මෙහෙ හරියට ලොකුවට ගියා. ඉතින් මම එයා අද මහෙන් සේන නැකර ලොකු ආමියෙක් එක්ක නම් මට ගාඩම් ඔය එතුමා මට එන්න කියලා තිබ්බා. මං ගියා. එතකොට මට වාහනේ මෙතුමා තමයි ආවේ මාව ගන්න. එතකොට මං කෝ අනේ අම්මේ ඔයාගේ වාහන නම් මං නගින්නේ නැහැ කියලා කිව්වා. ඒ හේතුව මං දන්නවා මට කරදරේ වැටෙන්න පුළුවන් කියලා. ඉතින් එයා කෝ නැහැ. එතකොට එයාගේ ජීවිත කතාව කිව්වා. එයාගේ දරුවෝ හරියට දුක් මෙහෙ ඉස්කෝලවල වලට ගියා. තේරුණා? ඒ ඉස්කෝලවල වලට ගියා. ඉතින් එයාට ටග් ගාලා එන්න කියපු නිසා එහෙත් නැහැ මෙහෙත් නැහැ. උලෙත් නැහැ පිළෙත් නැහැ. ඒක තමයි වුනේ එයාට. ඉතින් ඒක නිසා එයා ගිය නිසා අපි ගෑනු කට්ටිය, ස්ත්‍රී කට්ටිය එකතු වෙලා එයාට කණ්ඩ උයලා දුන්නා. ළමයි මේ හයිඩ් පාක් එක උනත් දැකලා නැහැ. ඉතින් මෙහි ඉන්න ශ්‍රී ලාංකිකයෝ කිව්වා අනේ අනේ ප්ලීස් ඉදිරියට ඇවිල්ලා අපිට ටිකක් උදව් කරන්න. අර මනුස්සකමට තමයි මම ඒක කරේ. එතකොට අර මනුස්සයා මං ප්‍රිය ඒ යුදහමදාපති මං එහෙ දකින්නකොට මං කිව්වා. මම කිව්වා වාත් එක යන්න මට කරදරේ වෙයි කියලා. මිකස් ඒ වගේ මට කරදර වුණා. නමුත් එයාගේ දුවත් නැති වුණානේ. ඒක ඩෙංගු වුණ හැදිලා මටත් දුවෙක් ඉන්නවා. මටත් දරුවෝ ඉන්න. ඉතින් මං එයා ෆොටෝ ගන්න කිව්වා. මං කො මේ මොක නම් Facebook දා එහෙම දාන්නත් එපා. එයා එයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් යා නෑදෑ කෙනෙක්ට යවලා එයා දාලා මට. ඊට පස්සේ ආයේ මම නම් දැන් මේ අර මහන්සෙන්නාගෙන් හම්බුන එක නම් ටිකක් දැම්ම බොරු නෙවෙයි. මට හරි ආඩම්බරයි. එයා ගොඩක් නුවර බේරුවා. ගොඩක් දේවල් කර නිසා ඒක මං කරා. එච්චරයි. දැන් මේ මට ගොඩාක් කරදර වුණා. කරදර වුණා නේද? තවත් තියෙනවා. තවත් ඊර්ෂ්‍යාව තියෙනවා මිනිසුන් පිටිපස්සට. කාගෙන් ඊර්ෂ්‍යාව? සමහර කට්ටියගේ.
ඉතින් මං ඉතින් ඒව නිකන් ගණන් ගන්න. දැන් කරදර ප්‍රශ්නයක්ද මේ තනතුරේ ඉන්න ඉදිරියට ඔබතුමියට? නෑ මම 16 වෙනිදා ඉවරයි. ඔව්. එදේ හන්දරංගි පිටේ මම ඔක්කොම මේ পদවියෙන් ඉවරයි. නගරාධිපතිනි পদ නාගරික මන්ත්‍රීනි කොෂමම ඉතින් සිග්නේචර් පාස් මේ තමයි වෙන්නේ. එතකොට ඉස්සරහට මොනවද කරන්න පුළුවන් දේශපාලන ඔබට යන්න පුළුවන් ගමන මොකද්ද මේ? නෑ බලමු ඉතින් යන විදියට යන් මං යනා මම නිකන් එක ඇඟිල්ලේ තරමට නේ ඉදවෙන්න ඕනේ. ඉතින් මෙහේ මම මෙච්චරක් කරගෙන ආවේ මගේ ධෛර්යය. ඉතින් ඔක්කොමලා එක අත්ත එක විදියට හිටියා නම් ඔක්කොමලාව හොල්ලන්න පුළුවන් මේ රටේ කට්ටියවත් අපිට හොල්ලන්න පුළුවන්. අපි ඔක්කොමලා එකමුතුනා නම් ඒ කියන්නේ ලාංකිකයෝ ඔක්කොමලා එක පාට එකතුනා නම් හොල්ලන්න පුළුවන්. නමුත් දැන් ජාතීන් විදියට බෙදිලා තියෙන්නේ නේ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. රටේ මට කරන්න දෙයක් නැහැ. මම හැරෝ ප්‍රාන්තේ නගරාධිපතිනේ. දැන් මම ගියා උත්සවයකට. ඒ දැන් එයාත් ඉන්න මං ගියා මෙහි දෙමළ උත්සවයකට. ඒක හිටිය ඔක්කොම ලොකු නායකයෝ. මේ දෙමළ ජනතාවගේ ලොකු නායකයෝ. නමුත් දැන් එංගලන් මට ෆොටෝ ගන්නකොට මම ෆොටෝ ගත්තා. දැන් එතකොට ශ්‍රී ලාංකිකයන් උත් මට මෙවුවම් ප්‍රශ්න කරන්න පුළුවන්. මට කරන්න දෙයක් නැහැ. මම නගරාධිපතිනියක් වශයෙන් මට කළ හැකි දේ තමයි කළේ. තේරෙනවද? එතකොට දැන් මේ ගොඩක් වෙලාවට මේ LTT හිතවාදී දමිළ ඩයස්පෝරා විසින් විවිධ විරෝධතා දක්වනවා. විශේෂයෙන්ම මේ හරෝ ආශ්‍රිත ප්‍රදේශයේ විශාල ද්‍රවිඩ පිරිසක් ජීවත් වෙනවා. ශ්‍රී ලාංකික දමිළ පිරිසක්. ඔව්. එතකොට මේගොල්ලෝ දරන මතවාදයේ කාලයක් තිස්සේ එකම දෙයක් මේ LTT පෝෂණය කිරීම, මුදල් එකතු කිරීම මේ දේවල්. මේකට ඇත්තට දැනුවත් කිරීමක් කරලා මේ ඇත් එක්ක අපිට මීටට හොඳ ගමනක් යන්න බැයිද? අපි දැන් යුද්ධ ඉවර වෙලා අවුරුදු 10කට වඩා ගිහිල්ලා රටක් විදිහට හිටමු කියලා. අනේ මන් දන්නේ නැහැ. ඒක නම් ඇත්තමයි මහ කොමසාරිස් කාර්යාලයේ හොඳට එකමුතුයෙන් ඒ කාර්යාලයේ ඉන්න කට්ටිය එකමුතුයෙන් ඕනෑ දෙයක් වෙච්ච දෙන් කියලා එකමුතුයෙන් වැඩ කරන්න ඕනේ. එච්චරයි මට කියන්නේ. අපි ලංකාව පැත්තට ආවොත් අපහු පාරක්. ඒ කියන්නේ ලංකාවේ කාන්තා නියෝජනය දේශපාලනේ තමන් තිහල තත්ත්වයට 25ක තත්ත්වයකට ගෙන එන්නට ඒකට මං මැදිහත් වුණා. මං ඒකට මැදිහත් වුණා. මං ගුවන් විදුලි සංස්ථාවෙත් කතා කරා. මං ඒකට උත්තර දුන්නා. මං කැමති ඒක අපේ මුස්ලිම් ඉස්ලාම් ධර්මයේ ඇන්ටියට මොහම්මද් නබිතුමාගෙන් ඇහුවා. තුම්පාර දෙවියන් වහන්සේ ඔබතුමා කාට ඔබ ඇහුවා යාගේ. එයාගේ සිල්වර් එකයි මිඩ් බ්‍රොන්ස් එකයි ගෝල්ඩ් තුනම දුන්නේ අම්මට. ඉතින් මම වුණත් මගේ අම්මට තමයි මුල් තැන දෙන්නේ. හොඳ ධෛර්ය මිනිස්සෙක්ට පිටිපසෙන් ඉන්නේ ගෑණියක්. මට මිනිහෙක් හිටියේ නැතුණාට මගේ අම්මා හිටියා මට ධෛර්යයෙන්. ඒ වගේ අම්මා කෙනෙක්ට දෙන තැන මව්ට තියෙන තැන කාටවත් දෙන්න බෑ. ඒක මගෙන් මට ඒක හදපතුලින් කිය හැක. කාන්තාව නියෝජනය වැඩි කිරීම වගේම මේ රටේ දේශපාලනය ලංකාවේ දේශපාලනය වෙනස් විදිහකට දකින්නද ඔබ? ටිකක් කිනේ. නමුත් මේක වෙලා තියෙන්නේ ලංකාවේ කටේයි මේ කොම හරි අමුතුයි. මට ඒකට උත්තර දෙන්න බෑ. නෑ මම කියන්නේ දැන් මේ මම මෙහෙම සරල ප්‍රශ්න මේක මම ඉන්ටර්විව් එක අහන්න හොඳ ප්‍රශ්නකුත් නෙමෙයි. දැන් ඔබතුමිය සමහර වෙලාවට වැඩ කරනවද? මම කරන. ඒ උනාට වෙලාවට ඉන්ටර්විව් එකට ආවේ නෑ. නෑ මොකද්ද කරන්නේ? මම අද ඉවෙන්ට් මේක මොලන් කලින් ප්ලෑන් කරලා තිබුණා නම් හරි ලස්සන්ට කරන්න තිබුණා. මට දාලා තියෙන ඉවෙන්ට්ස් වලට මං යන්න ඕනේ. යන්න අනිවාර්යෙන්. නෑ මම කියන්නේ දැන් ලංකාවේ දේශපාලඥයෝ හැම කවදාකවත් ඒ වෙලාවට එහෙම වැඩ කරන්නේ නෑ. ගොඩක් වෙලාවට අඩුයි සෑහෙන අඩුයි වැඩ කරන පිරිස. ආ මං අහන්නේ මෙහෙත් එහෙමද කියලා. සමහර විට ඔව්. ඉතින් ඒක මෙහෙ කියලා නිකන් අමුතු රටක් නෙමෙයි. මෙහෙ ඔන දේශගුණ තුනක් තියෙනවා. එච්චරයි වෙනස. ඒ ඇරෙන්න වැත්තමයි දැන් ලංකාව වගේ මේකත් මෙහෙත්. ඒ කියන්නේ හේතුව හැම දෙයක්ම ලංකා බඩු ගන්න තිනා මේ හැම දෙයක්ම තිනා ශ්‍රී ලංකේ දැන් බලන්නේ අද අපේ ඉන්ටර්විව් එක කරන්නේ කවුද? ලාංකිකෙක් නේ. අනිවාර්යයෙන්. ආ ඒකනේ. ඉතින් දැන් එහෙන් ලංකාවෙන් එන්න ඕනේ. ඉතින් ඒ එම නිසා අපි කරන දේවල් හරියට කරා නම් අපිට ලංකාවේ ඒ දූපත බේරගැනීමේ ඕන නැති කතා මිනිසුන් ඇඟිලි දික් කිරීම හරියට අමාරුයි. ඔබ රටට පුදුම ආදරයක් තියෙනවා. ඕ යස්. ඕ යස්. මගේ ලංකාවට මං ආදරේ. දේශපාලඥ මම අහපු ප්‍රශ්නේ තමයි හරි කපටි විදිහට සමහරක් විට yes එංගල වදන් බලන්න මගේ උපනගරාධිපති තුමා ඉන්න තිබා ඊයේ මගේ thanks giving එකට හිටියේ නැ දැන් මේ වෙලාවේ මට ඇවිල්ලා කියන සමා වෙන්න මට අම මං කො මට මෙතන කතා කරන්න වෙලාවක් නැ sorry කියලා මං කිව්වා බලන්න ඒක කපටි කමනේ වට දෙන්න ඉතින් මට ටයිම් නැ ඒ විදිහ මිනිසුන්ත් එක්ක මෙහෙත් එහෙම තමයි අයියෝ ගොඩක් කලර මේ දැන් ගොඩක් ලන්ඩනය
ඉන්න අපි කියන් සාමානය සුද්ද මෙහි අඩුයි ගොඩක් වෙලාට ඒශයන් සතමයි මෙහ වෙල ඉන්න. එහින්දද මෙතරම් මේ තරඟකාරිත්වයක් මේ නගර බද ප්‍රදේශල මෙහි ඇති වෙලා තියන්න. හැරෝ ප්‍රාන්තයේ 20,000 ගුජරාතිස් 158 languages 248,000 communities. හරි එතකොට දෙමළ ජනතාව ඒ ස්ටැටිස්ටික් දෙමළ කියනකොට ශ්‍රී ලාංකික දෙමළත් නෙමෙයි ඔක්කොමත් එක්ක 8,000 දන. ඉතින් ඒ වගේ දෙමළ කට්ටිය කියලා නමුත් මෙහෙ දෙමළ ජනතාවගේ වොයිස් එක මේ ඇමති ගොඩක් ඉස්සෝ ඒ කියලා ඒගොල්ලන් ඇවිල්ලා කතා කරපු නිසා ඒගොල්ලන් අපේ දුකක මම ඇතුළුනම් පස්සේ තමයි හැම එක්කනම් දුක කතා කරන්න. ඉතින් මට තනි කටින් කතා කරන්න බෑ. ගොඩක් අර ආසියානු සම්භවයක් තියෙන පිරිස් මෙහි ඉන්න හින්දා ගොඩක් මේ පාලනේ ඒ විදිහට යන්න ගොඩක් ඉඩකඩක් තියෙනව නේද? ඒෂියන්ස්ලා ඉන්නව ගොඩක්. නමුත් ඒක ශ්‍රී ලාංකික ඒෂියන්ස්ලා නෙවෙයි හැම ජනතාවකේ. ඒෂියන් ගුජරාති තමයි 20,000 ටෙම්පල්ස් ගොඩක් තියෙනවා. දැන් මෙහි මේ වගේ නගරයක අපි දකින දෙයක් තමයි මේ මේ කෙනෙක් ඉදිරින අපේ නගර සභාවට ගන්න. මේ ගොඩක් පාරවල්ලට ගියොත් මේ සබර්බ්ස් වල තියෙන්නේ එක වගේ ගෙවල්. ඔව් කෝච්චි පෙට්ටිය වගේ. ඔව් එක්ක එක පරණ ගෙවල්. ඔව් කොහොමද මේව නිර්මාණය වෙන්නේ අපිට දැන් අපේ ලංකාවේ දැන් අපිට ඕන ඕන විදිහට ඕන ඕන දේවල් කරන්න පුළුවන්. දැන් පුළුවන්. දැන් ගේ හදනවා කියමුකෝ. එතකොට ප්ලෑනින් පර්මිෂන් නැහැ. ඒක නීත්‍යානුකූලව යාර 6යි මොන ගානකට තිබ්බනම් ඒක වෙනස්. නමුත් ඊට වඩා වෙනස් කරනවා නම් ඒක වෙනස් කතාවක්. ඔයාලට දැන් තේරෙනවා. දැන් නගරාධිපති කෙනෙකුට ලොකු බලයක් තියෙනවනේ මේ ප්‍රදේශ තීරණ ගන්න. බලයක් තියෙනවා නමුත් බලයක් තියෙනවා කියලා අනින්නේ විදියට පාවිච්චි කිරීම වැරදි. ඔව්. ඔයාලට තේරෙනවා. දැන් මට ආරංචියට මම දැන් බලන්න මට බයිසිකලයක් තියෙනවා. මට බයිසිකලෙ වුණත් මට එන්න පුළුවන්. මන්ට ලැජ්ජාවක් නැහැ. එහෙම නිකන් නැහැ කියලා. දැන් මන් දැන් මට රෑවල තව ෆන්ක්ෂන් එකක් තියෙනවා. මං ඒකට යනවා. තව පොඩ්ඩකින්. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ රටක ඉන්නකොට ගොඩක් වෙලාට මේ අවුරුදු උත්සව කමියුනිටි ඉවෙන්ට්ස් ගොඩක් වලට ඔබතුමිය සහභාගී වෙනවා කියලා කිව්වා. මොකද ලාංකිකයෝ ගැන දකින්නේ ලංකාවෙන් පිටත වෙලා ජීවත් වෙන පිරිස විදිහට. ඔව් ඔබතුමා කිව්වා වගේම අර ඉංග්‍රීසි දන්නේ නැති විදිහටත් හැසිරෙනවා සමහර කට්ටිය. සමහරක් නම් හොඳටම ඉංග්‍රීසි වෙලා මම නම් එහෙමත් නෑ. මම දෙපැත්තේම ඉන්නවා. අවසාන වශයෙන් ඔබතුමිය ලංකාවේ ඉන්න අපේ පිරිසට ලාංකික කාන්තාවට ගොඩක් මේ වගේ රටකට ඇවිල්ලා ගොඩක් ලොකු තනතුරක් ලබා ගත කෙනෙක්ද මොකද්ද දෙන උපදෙස මොකද්ද දෙන පණිවිඩය? tempatkamai nihatamanikamai ඔබ ඒ পদවියට අහවම හිතන්න එපා. තමන් ගාම්භීර ලොකු කෙනෙක් කියලා තමන්ගේ পদවිය තමන්ට තියාගෙන සේවය කරන්න තමන්ට කළ හැකි දේ කරන්න කරන්න බැරි එක කියන්න කලින්ම ජනතාවට අනේ අපේ මට මේක කරන්න බෑ. අපි ස්තුතිවන් දෙනවා අපිට මේ අවස්ථාව ලබා දුන්න. ඉතින් අපේ කණ්ඩායම විදිහට අද දවසේ මාත් එක්ක එකතුනේ ලන්ඩනයේ සුප්‍රසිද්ධ කිරණ ටීවී ආයතනයේ ජයශංකර් විජේසිංහ මහත්මයා ඇතුළු කණ්ඩායම. ඉතින් අපි ස්තුතිවන් දෙනවා අනිවාර්යෙන් ඔබට මේ ලබා දුන්න සහයෝගයට මේ පටිගත කිරීම සහ මේ සියල්ල පිළිබඳව. ඉතින් අද ටෝක් විත් චතුර වෙනුවෙන් සම්බන්ධනු ඔබතුමියට බෙහෙත්ම ස්තුතියි. සුබාලුතරුදක්. Therana 24, Sri Lanka's news channel.